අනුර කුමාර දිස්සානායක ශ්‍රීලංකාවේ ජනාධිපතිවරයාවීම කරුණු කිහිපයක් නිසා සුවිශේෂී වනවා. පළමුඇන්න වන්නේ දර්ශක ගණනාවක් මුළුල්ලේ සීමමිත ප්‍රභූතන්ත්‍රයක් විසින් ගෙනියන ලද. රාජ්‍ය පාලනය රටේ සාමාන්‍ය ජනතාව අතරින් මතුව ආ, බිම්මට්ට මේ දේශපාලන නායකයකුට හිමිවීමයි. මෙහි ඇති සුවිශේෂී තත්ත්ව වන්නේ අපි රටේ පාලන බලය ප්‍රභූ පැලන්තියෙන් පොදු මාජනතාව අතරට හෝමාරුවීමේ සංකේතාත්මක වටිනාකමක්. අනුර දිසානායක ජනාතිපතිවීමෙන් පෙන්නුම් කිරීමයි. දෙවෙනි කාරණය වන්නේ දේශපාලකයා හැමවිටම සාමාන්‍ය ජනතාවට වඩා ඉහලින් වැජබෙන සංස්කෘතිය වෙනස් කිරීමේ සංකේතාත්මක වටිනාකමක් මෙම පත්වීමත් සමග ස්මතුවීමයි. මෙතෙක් සමාජය තුළ ජනකත වී තිබුණේ එක් තරා සුළුත්තර දේශපාලන පැළැන්තියක් තමන් පිළිබඳව ප්‍රභූත්වයක් අති උත්කර්ශයට නංවමින්. රටේ ජනතාවට සහ රටේ පොදු නීතියට ඉහලින් වැජබෙන තත්ත්වයක් පෙන් නොම් කිරීමයි. රට තුළ තිබුණු මෙම ප්‍රභූ සංස්කෘතිය ඉතාම තීරණාත්ම කලෙස පරාජය කිරීම අනුර දිසානායකගේ ජනාධිපති දුරෙන් සංකේතවත්වනවා. තුන්මන කරුණවන්නේ දශක හතකට වැඩි කාලයක්. සමාජයේ ගිලගෙන තිබුණු වංචාව දූෂණය සහ අක්‍රමිකතාවය තීරනාත්මකලෙස පරාජය කිරීමට අනුර දිසානායක ප්‍රමුඛ නිම මහචන බලවේගේට හැකිවී තිබීමයි. තවදුරටත් රාජ්‍යපාලන වියහය තුළ වංචාවට දූෂණයට සහ. අක්‍රමිකතාවට ඉඩක් නොතබන බව වත්මන් ජනාධිපතිවරයා පුනපුනා ප්‍රකාශශකිරීම ඉතා වැදගත් සංකේතාත්මක දේශපාලනික වටිනාකමක් රටට එකතු කරතිබෙනවා. ඊළඟට වැදකත්ම සාධකය වන්නේ. මෙතෙක් උපක්‍රමික ලෙස ජාතිවාදය ආගම්වාදය සහ වෙනත් ආන්තික දෘෂ්ටිවාදයන් භාවිත කිරීමේ ප්‍රභූ දේශපාලනය තිර නාත්මක ලෙස පරාජය කිරීමට අනුර දිසානායක ඇතුළු මෙම මහජන බලවේගේට හැකිවීමයි. සැම්මට සාධහරණයේ ඉටුකරන සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන්. අනුර දිසානායක ප්‍රමුඛ දේශපාලන බලවේගේ කටයුතු කිරීමට පොරොන්දවීම. අපේ රටේ දේශපාලන වියූ හය, තිීරණාත්ම කලෙස වෙනස් කිරීමට හේතු වෙනවා. ඊළඟට වැදගත්ම කරුණවන්නේ ආර්ථිකයේ ප්‍රතිලාභ සාධහරණ පදනමකින් සමාජයේ සේලුම පුද්ගලන් අතර බෙදයාම සඳහා තම පාලනය කටේතු කරන බවට ජනාධපතිවරයා රටිට පොරදවීමයි. වත්මන් ජනාධිපතිවරයා සහ ඔහුගේ පාලනය පිළිබඳව සැබෑ සහ නැවුම් ජනතා අබිලාශයක් මේ වන විට සමාජයේ තුළ නිර්මාණය වීතිබෙනවා මේ මහජන අබිලාශයන් යතාාර්ථයක් බවට පත්කිරීමට නම්. ර්ලිේතුව තුළද ශක්තිමත් බලයක් අනුර දිසානායක ඇතුළු බලවේගේට ලබාදිය යුතු වෙනවා. දශක ගණනාවක්තිස්සේ සමාජ සංවර්ධනයේ එකම තැනක හිරවී සිටින අපේ රට ඉන් පියවරක් හෝ ඉදිරියට ගත හැකිවන්නේ මහා විශාල කැපකිරීමක් අපි සැවම කිරීීමෙන්න්ම පවනයි. ඒ මඟට මෙ වනවිට රට අවතීර්ණවී ඇති බව සිතිය හැකේ. මෙහි වගකීම ඇත්තේ අනුර දිසානායක ප්‍රමුඛ ප්‍රගතිශීලී මහජන බලවේගේටයි. අපි ඒ වෙනුවෙන් බලාපොරතුසාහගතව බලාසිටිමෝ.